මේකනො පි කිව් රට දෙගත් මේ කිව් දිින්වල පි නිශ්චලයිලෝ කිව් නිසි භාගවයකින් යොතර යනවලු ඕක නිරීක්ෂකයෙක් මේ දෙන අතර මැද ඉරගෙන කිව් දස අටකවයකින් යනවලු හොම තමයි කියන්නේ. තුර පි නිරීක්ෂකයා පි වලින් නිකුත් කරන ශබ්දය මේක මෙහම තියෙන්නේ. නිරීක්ෂකයා පි වලින් නිකුත් කරන ශබ්දය ඇසෙන දෘෂ්‍ය සංකේත ස්වයන් කියනවා. තුර මොකෝ වෙන්නේ පි කියන්නේ නිසල ප්‍රභවයක්, මේක ප්‍රභවයක්. නිසල ප්‍රභවයක් චලනය නිරීක්ෂකයෙක් අන්න නිසල ප්‍රභවයෙන් යොතර චලනය වෙනවා කියලා අන්න අපි ඒ අපි F1 කියන අදහසෙන් ගන්නවා. F1 වෙන්නේ කවුද? නිසල නිරීක්ෂක, නිසල ප්‍රභවයෙන් ඉවතර චලනය වෙන නිරීක්ෂකය. V වෙන U වාරයක්, V වාරයක් F. අන්න අපි සුළු කරලා ගමු බලන්න එකට උත්තරේ. F1 සමානයි V කියන්නේ තුර 340 වෙන්න ඕනේ මත විදිහට. ඔව් 340 ඍණ 8. බෙදීම V කියන්නේ 340යි. වැඩි කිරීම සංකේතය 1500. එක් දස් වන් කිය ඔ හරි ගැසුලු කරු තුන්දස් තුන්සි තිස්තේන තුන්සි තිස්තේක වෙදිය තුන්සි අතලිය වැඩිකිරීම එක් දස් වන් සිය අපරින එක් දස් හාරසිය 64 ලෙසු 7යි. එක්ද සාර්සියට අතරේ මතක් කියන ඊට පස්සේ කියනවා නිරීක්ෂක Q වලින් නිකුත් කරන ශබ්දයේ ඇසෙන සංකේත ස්වයං කියනවා. ඒතර Q ගම දෙන්නම චලනය වෙනවා. ඒතර මොකෝ වෙන්නේ ප්‍රභවයක් විදිහට Q හැසිරෙන්නේ. ප්‍රභවය ඉවතර යන අතර යා යාගේ පස්සේ යනවා. ඒතර අපි ලියුවොත් අන්න F2 කියලා. අන්න ඒ වෙන සංකේතමම F2 කියන සංකේතයෙන් ගත්තොත් මෙයා F1 ප්‍රභවය වෙන්නේ. උතර මොකෝ වෙන්නේ නිරීක්ෂකයා ලංවීමක් වෙන්නේ V ධන U O බෙදීම ප්‍රභේ ඉවතර යාමක් වෙන්නේ. ඒතර ඒකට අඩු වීමට හේතුවක් වෙනවා V ධන US කියලා අපි ගන්නවා වාරයක් F. ඔන්න අපිට එනවා තොර නිරීක්ෂක ළඟ වෙනවා ප්‍රභවය ඈතට යනවා. දැන් ආජි කරනවා V ගෙන් 340. ඒතර නිරීක්ෂක වෙන්නේ 8. V ගෙන් 340 ප්‍රභවය වෙන්නේ 30 නේද? 25 30 25 25 25 F කියන්නේ 1500. ලැබසලු කරන්නේ 348 බෙදීම මෙතන 25යි 305 කියන වැඩි කිරීම 1500. අපිට 1430යි දශම එකක්. ඔන්න අපි F2 වගේ හෙවන අපිට එතකොට සංඛ්‍යා දෙකක් එහෙනම් ඕ කියන්නේ අපි කියලා අදහස් කර ඕට එහෙනම් සංඛ්‍යා දෙකක් P ගේ ඉන සංඛ්‍යාද 1484 එහෙනම් අන්ත 1430 එහෙනම් අපෙන් ගන්න දික්ෂිත තප්පටේශන නුගසුම් ගන්න මේ සංඛ්‍යා දෙන්නස ඕට නුගසුම් කියන අත්දැකීමෙන් එනවා. එහෙනම් අපි F1 ඍණ F2 වෙනින් අඩුයි අඩු කරනවා 1464.7 අඩු කරනවා 1430.1 1464.7 1464.7 අඩු කරනවා 1430 අපිට 34 sorry 34.7 34.7 හැච්චෙනවා.